සරත් ෆොන්සේකා මහතාට සලකන්නේ නැතැයි රනිල් වික්‍රමසිංහ මහතා චෝදනා කරයි. සරත් ෆොන්සේකා මහතාට තේකෝප්පයක්වත් ලැබෙන්නේ නැතැයි හිරගෙදරට ගියාම කියා ඇති බව වික්‍රමසිංහ මහතාම පවසයි. එහෙත් බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කරන්නේ හිරගෙදර දඬුවම් විඳින හිරකරුවෙකුට ලැබෙන සියලු වරප්‍රසාද ෆොන්සේකා මහතාට ලැබෙන බවයි. එවන් තත්ත්වයක් තුළ මේ තරමටම බොරු කියන්නේ කාගෙන් තෑගි ගන්නදැයි අපි නම් නොදනිමු. වික්‍රමසිංහ මහතා තවත් ටොම්පචයක් කියා තිබේ. සිරගෙදර සිටි දේශපාලන සිරකරුවන්ට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සැලකූ ආකාරයට සලකන ලෙස වත්මන් ආණ්ඩුවට වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. එදා විජයකුමාරතුංගට සැලකූ හැටි අප කියන්නේ නැත. ඒ ගැන හොඳට තොරතුරු දැනගැනීමට දැන් වික්‍රමසිංහ මහතා සමග එකට සිටින චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් ඇසූ විට ඇය ලුණු ඇඹුල් ඇතිව සියලු පට්ටන්දරය කියා දෙනු ඇත. වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටින්නේ හිරගෙවල්වල සිටින සිරකරුවන්ට බුෆේ ලන්ච්, බුෆේ ඩිනර් දෙන ලෙසය. හෙට අනිද්දාට ඒවාද ලැබෙනු ඇත. ෆොන්සේකා සටන් පාඨයට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළ හා පසුපෙළ අය තවත් විවිධ ප්‍රකාශ විටින් විට විවිධ තැන්වල කියා තිබේ. පහළ මට්ටමේ එක්සත් ජාතික පාක්ෂිකයන් නොදන්නාකමට නොව නායකයන්ගේ ලණුකා කියා සිටින්නේ හම්බන්තොට වරායට ඇතුල් කළ හැක්කේ පුංචි බෝට්ටු තුනක් පමණක් බවය. මාගම්පුර වරාය පුරවන්නට මුහුදු වතුර මදි බවය. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික උපදේශක හර්ෂද සිල්වා කියන්නේ රට තුළ ආර්ථික වර්ධනයක් ඇති බවය. එසේ කී ඔහු තවත් මොනවාදෝ කියා තිබේ. අප හිතවත් ගයන්ත කරුණාතිලක කියන්නේ ආණ්ඩුව වැඩිපොලියට ණයගත් නිසා බඩුමිල ඉහළ ගිය බවය. බඩුමිල ඉහළ යන්නේ ඉල්ලුමේ තරමටම සැපියුම නොලැබෙන නිසායයි එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික උපදේශක හර්ෂද සිල්වා මහතා ගයන්තට කියා දිය යුතුය. බඩුමිල ඉහළ ගිය විට වැඩිපොලියට උවද ණයගන්නට සිදුවීම සත්‍යයකි. තවත් එක්සත් ජාතික පක්ෂ නායකයෙකු ප්‍රබල ප්‍රකාශයක් කර තිබේ. එනම් ආණ්ඩුවේ සංවර්ධනය ජනතාවගේ ඇඟට නොදැනෙන බවයි. පසුගියදා දෙනෝදාහක් පිරිස මාගම්පුර වරාය බලන්නට ගියේත්, ශ්‍රී ලංකාවේ දිගම උමං මග බලන්නට කොත්මලේට ගියේත් සංවර්ධනය ඇඟට දැනිලා විය හැකිය. එක්සත් ජාතික පක්ෂයේ අය ඉදිරිපත් කරන බොළඳ තර්කවලට කේන්තියෙන් නොව එවැනිම බොළඳ තර්කයකින් පිළිතුරු දිය යුතුය. නොරොච්චෝලේ බලාගාරය ඇඟට නොදැනේ නම් එක්සත් ජාතික පාක්ෂිකයන් කළ යුත්තේ නොරොච්චෝලේ ගොස් මේන් වයර එක අතගා බැලීමය. එවිට සංවර්ධනය හොඳටම දැනෙනු ඇත. දිගම උමග ඇතුළට ගොස් වතුර මුදාහරණ තෙක් සිටියහොත් සංවර්ධනය හොඳටම දැනෙනු ඇත. මාගම්පුර වරාය ළඟට නැවකින් ගොස් මුහුදට පැන්න විට වරාය සංවර්ධනය ලුණුරහට දැනෙනු ඇත. එක්සත් ජාතික පක්ෂ නායකයාත් මංගල සමරවීරත් කළ යුත්තේ ග්‍රාමචාරිකා නොරොච්චෝලේ කොත්මලේ මාගම්පුර දක්වා දීර්ඝ කිරීමය. එවිට ග්‍රාම චාරිකාවලට එක්වන සුළු පිරිසද එක්සත් ජාතික පක්ෂය හැර යනවා ඒකාන්තය. විමසුම පිටපත මහින්ද අබේසුන්දරගේ.